And now, live at 10. ආයුබෝවන්. අද දවසේ වාර්තාවුණු වැදගත් සිදුවීම් පිළිබඳව කෙටියෙන් විමසා බලන්නටයි මේ සූදානම. මේ දවසේ ප්‍රවෘත්ති සාරාංශය live at 10. දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය වී තිබෙනවා. යුද හමුදාපති ශවෙන්ද සිල්වා මහතා සඳහන් කළේ 21 වෙනිදා අලුයම 4 දක්වා මහා මාර්ගවල ගමන් කළ හැකි අත්‍යවශ්‍ය සේවාවන්ට හා අවසර ලැබූ සෙසු සේවාවන්හි නිරත වන්නන්ට පමණක් බවයි. මේ අතර COVID-19 ආසාදනය වූ තවත් රෝගීන් 2759 දෙනෙක් අද මෙරටින් හඳුනාගත්තා. COVID-19 ව්‍යාප්තිය වර්ධනයත් සමග මේ මාස මුල සිට ලැබෙන 14 වෙනිදා දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට රජය පියවර ගත්තා. එම සංචරණ සීමා ලැබෙන 14 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ ලැබෙන 21 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ආකාරයටම අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් විශේෂයෙන්ම आहार सह अत्यावश्य भाण्ड जंगम आकार जनतावट लबादीन क्रम वेद तवदुरटत्कारगन यामट प्रधान इदिकिरीम सानवल कर्णलबन इदिकिरीम कटितु करगन यामटत एंगलुम कर्मांत शाला सह कर्मांत शालावल वेडकटितु एयाकारिम करगन यामटत कृषि कर्मांते नीलीमटत अवसर लबादी लतिबेनो मे काल सीमा वेदी मीट अमतरव खाबनिक पुहुर निष्पादने संधा कटितु करन एम अयवलुंट एम නිෂ්පාදන කටයුතු කරගෙන යාමටත් අවසර ලබා දීලා තිබෙනවා. වස්නාහිර පළාතෙන් පිට විශේෂයෙන්ම ගම්මානවල සතිය පොලක් පවත්වනවා. මෙහිදී ඔවුන්ට එම පොලවල් ජනතා විශාල වශයෙන් එක්රැස් කරගන්න නැතුව ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු සලසා දීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. එළඹෙන සතියේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් පමණ විවෘත තැබීමට කටයුතු කරනු ලබනවා. එම දින දෙක ඉදිරි දින කිහිපයේදී රජය විසින් දැනුම් දීමට කටයුතු කරනු ලබයි. පොළොන්නරුවේ ඉදිකෙරෙනු චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදු කෙරුණු සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රධානයක් ලෙස මෙම රෝහල් සංකීර්ණය මෙරටට හිමි වුණා. චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී පවතිනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම සඳහා ගත වූ කාලය මාස 30ක්. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 5කින් යුත් මෙම රෝහලේ රෝගීන් 200කට නේවාසික පහසුකම් සැපයෙනවා. දැඩි සත්කාර ඇඳන් 20කින් සමන්විත මෙහි යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර, පරීක්ෂණාගාර, විකිරණ සහ CT ස්කෑන් සේවාව සේම නවීන ශ්‍රවණාගාරයකින්ද යුක්තයි. වාහන 300ක් නවතා තිබිය හැකි රතගාලක් රෝහල් කාර්යමණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් මෙහි සැලසුම් කර තිබීමද විශේෂත්වයක්. අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළා. මෙහිදී රෝහල් කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය MK සම්පත් ඉන්දික කුමාර මහතා ජනාධිපතිවරයා ඇතුළු පිරිස දැනුවත් කළා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V-එන්නතේ තවත් මාත්‍රා 65,000ක් අද උදෑසන මෙරටට රැගෙන ආවා. ඒ අතර ස්පුට්නික් V-එන්නතේ දෙවන මාත්‍රා 15,000ක් තිබෙන බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එනතේ තවත් මාත්‍රා 65000ක් අදාළුවම මෙරටට රැගෙන විත් තිබෙනවා. ඖෂධ නිෂ්පාදන සැපියුම් හා නියාමන රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඒ අතර ස්පුට්නික් V එනතේ දෙවන මාත්‍රා 15000ක්ද තිබෙන බවයි. අදාළ එන්නත් ඔගේ අද උදෑසන මරදහනේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ආවේ මෙලෙසින්. මෙතර අද දිවයිනපුර කොවිඩ් 19 පාලන එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ජනතාවද දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතම් ස්ථානවල එන්නත්කරණය සාමාන්‍ය පරිදි සිදු වුවත් අද පැවති සෞඛ්‍ය වැඩවර්ජනයේ හේතුවෙන් ඇතම් ස්ථානවලදී ඊට බාධා එල්ල වූ බවයි. අද විදින් නැහැ කියලා දැනුම් දෙන්න කියලා. විදින දිනේ නැවත දැනුම් දෙයි. අද විදින් නැහැ කියලා කිව්වා වගේම නැවත දැනුම් දීමක් කරන්න කියලා කියනවා. මේ වෙලාව ස්ට්‍රයික් එකක් යනවා. පොඩ්ඩක් උදව් කරන්න වැඩේ කරගෙන යන්න. කොටම ගහනවා ඇති වෙන්න වැක්සින් තියෙනවා. කලබලයක් ඇති කරන්න එපා. මේ අතර අද උදෑසන කළුතර දොඩංගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ තිබූ පිටපලාත් මෝටර රථ කිහිපයක් හේතුවෙන් ගම්වාසීන් නොසන්සුන් වුණා. ඒම මෝටර රථ වලින් පැමිණි පිරිස සඳහා කොවිඩ් 19 පාලනයෙන්වත් ලබා දෙන්නේ යයි ඇති වූ සැකය හේතුවෙන්. මේ මන්දනේ මම මේ පෞද්ගලික වැඩකට ආවේ. අයියා කොහෙද? කොහෙද මේ කියන්නේ එස්පී එස්පී නම්බර නැතිනේ ආදින යන යතනියේ ඒ ආතර රත්නපුර ඒ වාහන තියෙන්නේ ඔක්කොම ඒ මිනිස්සු ඇවිල්ලා විදගෙන යනවා අපි මෙහෙ නිකන් බලාගෙන ඉන්නවා සෙසු සෞඛ්‍ය සේවකී නොසලකා රජයේ වෛද්‍යවරුන් සඳහා පමණක් දිරිදීමනාවක් ලබා දීමට විරෝධය පළ කරමින් අද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මේ අතර සමස්ත ලංකා හෙද සංගමේ පවසන්නේ වෛද්‍යවරුන් සඳහා පමණක් අදාළ දීමනාව ලබා දුන්නොත් හෙද නිලධාරීන්ද සේවෙන් ඉවත් වීමට සූදානම් බවයි. වෛද්‍යවරුන්ට ඉතා ඉහළ දිරිදීමනාවක් මෑතකදී රජය අනුමත කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා. පසුගිය 9වැනි දා සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතු අතර මේ ගැටලුව පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්වුණා. නමුත් එහිදී ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකින් ස්ථිර කිරීමේ ඉල්ලීම හැරුණුකොට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අදාළ දිරිදීමන ලබා දීමේ ඉල්ලීම ඉටු නොවූ බවයි වෘත්තීය සමිති පැවසුවේ. ඒ අනුව අද උදෑසන සිට වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවම විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. කොවිඩ් ආසාදිතයන්ගේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරනවා නමුත් එන්නත් ලබා දීම වැනි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. මේ අතර අද පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවමින් පූජ්‍ය මුරුත්තැට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ වෛද්‍යවරුන් සඳහා පමණක් අදාළ දිරිදීමනාව ලබා දීමට රජය කටයුතු කළහොත් හෙද කාර්ය මණ්ඩලයද සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි විදිහට විධිමත් ක්‍රමවේදයක් මත මේ සේවකයන් වල සැලකිලි දැක්වුවා නම් අද ඒ පිර එළියට බහින්නේ නැහැ. මේක කොහොමද වෛද්‍යවරුන්ට දීමනාව දීලා ඉතුරු අයට කොහෙත්ම නොදෙන්නේ? එම් වෙන්න බෑනේ පුතා. මේ මේ සැලැස්ම. වෛද්‍යවරුන්ට ඔය දීමනාව දුන්නොත් හෙද සංගමේ සභාපති වශයෙන් මම කියනවා පැහැදිලිවම දුන්නදාට පහුවෙදා ඉඳලා ලංකාවේ කිසිම තැනක රෝහලක හෙදී වැඩ කරන්නේ නැහැ කොච්චර කොවිඩ් තිබුණත්. අපි තින්ද වරන් ඉවරයි. ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ සාර්ථකව ඒවා සාකච්ඡා කරලා විසඳා ගැනීම. ඒ සඳහා යොමු වෙන ලෙස ඒ සියලුම කණ්ඩායම් වලට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මේක නැත්තම් වෙන්නේ අපි මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගැනීමක් වාගේ අපි අපිම අපහසුවට පත් කර ගැනීමක් වෙන්නේ. කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලැබමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය සුවය ලබා අද රෝහලින් පිටව ගියා. අනතුරුව ඔවුන් හුණුපිටිය ගංගාරාමයට පැමිණියේ ආශිර්වාද ලබා ගැනීම සඳහායි. රෝහලින් පිටව ගිය විපක්ෂ නායකවරයා සහ බිරිඳ මෙලෙස හුණුපිටිය ගංගාරාමයට පැමිණියේ ආශිර්වාද ලබා ගැනීමටයි. जनता
ඒ පැහැදිලි ප්‍රතිපත්තිය සිට මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත් කරන්නට ලක් කරන්නට මම මේ රටේ මහජන සේවකෙක් හැටියට මම එන්නත් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ එන්නත් මම පරිත්‍යාග කරන මේ රටේ ජනතාව කුකුලන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වික්ටෝරියා ජලාශයට පෙරළී යාමෙන් එහි රියදුරා සහ ලොරි රථයේ රැගෙන යමින් සිටි කුකුලන් 1600ක්ද දියගිලි මරණයට පත්ව තිබෙනවා මෙසේ පෙරළී ගියේ ප්‍රමාණ ඉක්මවා කුකුලන් පටවා බිබිල සිට ගම්පොළ දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් බිබිල ප්‍රදේශයේ සිට ගම්පොළ බලා දහවණේ වෙමින් තිබූ ලොරි රථයක් තෙල්දෙනිය වික්ටෝරියා ජලාශයට පෙරළී ගොස් ඇත්තේ අදාළුයම 2:45ට පමණ ඒ පිළිබඳව ලැබුණු තොරතුරු මත පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් අද පෙරවරු 6ට පමණ මෙහෙයුම් ආරම්භ කළා ලොරිය තිබෙන ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව එය ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා ඒ සඳහා ආපදා රථයක්ද එම ස්ථානයට රැගෙන එනු ලැබුවා අනතුර සිදුවන අවස්ථාව වන විට ලොරි රථයේ කුකුලන් 1600ක පමණ සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් තිබූ අතර එම කුකුලන්ට අත්ව තිබූ ඉරණමයි මේ ගොඩකත් ලොරිය තුල එහි රියදුරා දක්නට ලැබුණේ නැහැ කෙසේ වෙතත් තවදුරටත් සිදු කළ මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියා ජලාශයේ තිබී රියදුරාගේ සිරුර සුවගනු ලැබුවා මෙසේ මරණයට පත්ව තිබුණේ ගම්පොළ පන්විල තැන්න ප්‍රදේශයේ පදිංචි 37 පුද්ගලෙක් හෙටත් හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා ඔබට සුබ රාත්‍රියක්